හැලෝ බොයිස් සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා නැත්නම් අලුත්ම අලුත් වීඩියෝ එකක් ෂැඩෝ ඇවිල්ලා එන්න. ඉතින් බොයිස් එනන් අලුතෙන් ආපු නිවුස් ටිකක් ලීක් ටිකක් එක්ක තමයි මම අද ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ මේ වීඩියෝ එක. ඉතින් බොයිස් සීසන් 15 වෙන තව සති 3ක වගේ කාලයක් තමයි තියෙන්නේ. නොවැම්බර් මාසේ 16 වෙනිදාට සීසන් 15 අපේ ලොග් කළා ඉවරලා යනවා. ඉතින් අපි සීසන් 16 नवंबर 17 වෙනිදාට අපිට රිලීස් වෙන්න තියෙන උදේ වෙනකොට. ඉතින් මේ විදිහට තමයි අපිට සීසන් 15 සහ 16 අපිට ඉන්වෙන්ඩයි ඕපන් වෙන්ඩයි තියෙන්නේ බොයිස්. ඉතින් මේ දේවලුත් එක්ක ඔයාලා දන්නවා අපිට මෙට්‍රෝ එක්සෝඩස් ඇත් එක්ක තමයි දැන් PUBG Mobile link කළා තියෙන්නේ. අපිට අලුතෙන් මෙට්‍රෝ රොයල් කියලා මූඩ් එකක් එනවා. ඉතින් ඒ වගේම අපිට දැන් නත්තල් සීසන් එක යන තියෙන නත්තල් සීසන් එකේ අපිට අලුතෙන් ඉවෙන්ට් එකක් රංගල් වලට අවිලා තියෙනවා. මේ දේවල් ගැන තමයි මම අද වීඩියෝ කරන් ආවේ. ඉතින් බොයිස් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පාර තියෙන උඩ subscribe button එක click කරලා subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් notification ගෙන ගන්න bell icon එක click කරන්න. राइट है ना आप यहाँ तो वीडियो है। ඔන්න බොයිස් මං ඉස්සරවම කියන්නම් අපිට නත්තල් වලට එන්න තියෙන ඉවෙන්ට් එක ගැන තමයි මං අද ඔයාලට කියන්න යන්නේ. බොයිස් අපිට නත්තල් වලට අලුතෙන් ඉවෙන්ට් එකක් එන්න තියෙන. ඔයාලට මතක ඇති අපිට ගිය පාර නත්තල් එකටත් ආව අලුතෙන් ඉවෙන්ට් එකක්. මේ පාරත් ඒ ඉවෙන්ට් එකම වගේ ඉවෙන්ට් එකක් දීලා තියෙනවා. ඔන්න නම් මේ ඉවෙන්ට් එකම නෙමෙයි වෙන ඉවෙන්ට් එකක් තියෙන. අපිට ඉවෙන්ට් එකත් එක්ක හරි ඉවෙන්ට් එක නැතුව හරි අපි එරංගල් මැප් එක ඕපන් කරන්න පුළුවන්. පහල බීටා වර්ෂන් එකේ තියෙන කැම්පි කෙනෙක් ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරලා බලන්න පුළුවන් කොහමද බීටා එකේ තියෙන එකමද එන්න තියෙන්නේ කියලා අපිට පොඩි අයිඩියා එකක් වගේ ගන්න පුළුවන්. ඉතින් බොයිස් අපි බලමු ගේම් එකට ගිහිල්ලා. මම මේක කලින් ප්ලේ කරපු ගේම් එක. මම ඊට පස්සේ තමයි වොයිස් එක දාන්න පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. වැඩි හිතන්න එපා බොයිස් එක ගැන. ඉතින් ඔන්න මතක ඇති ඔයාලට ගිය අවුරුද්දෙත් අපිට මෙන්න මේ විදිහම අපිට පොඩි ප්ලේස් එකක් ආවා. මේක හිම බෝල් වලින් ගහ ගන්න වගේ සීන් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට මේක නම් තාම ඇපල් තියෙන්නේ. බොහෝ විට අනිවාර්යෙන් අපිට නත්තල් සීසන් එක එද්දී අපිට මේ විදිහටම එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අපි බලමු විසරම් මැප් එක. අපි මැප් එක බලමු. මැප් එක වලට පේනවා මෙන්න මේ විදිහේ පොඩි අර හිම වල තියෙන ලෝග් එක වගේ සීන් එකක් තියෙනවා වටේටම. ඒ තියෙන්නේ හිම මිදිච්චි ප්ලේසස්. අපි ගිහිල්ලා බලමු ප්ලේස් එකට. ඉතින් ඔන්න ඔය විදිහේ पड़ा ग्राफिक लोड पड़ी का अंदर अति है मोबाइल के प्ले करा मोबाइल के ग्राफिक लोड एक हितंडा बीटा वर्षन के हिंद ग्राफिक लोड के बड़ी का कचल अती है इधर कमाने आप हिम बल मे प्ले से प्ले से ग्यारह पास वेलना मेन मे भी दी हिम मिधि तमती बॉयस विधि अट अभी तन तंग हिम मिधि तीन मे कुछ जम कर विधि अने මේක ඒ බග් ගන්නම් මනම් කතන්දර තියෙන බීටා වර්ෂන් එකේ හින්දා එක ගැන හිතන්න එපා. කොහමරි මේ තියෙන ප්ලේසස් ටික අපිට හිම මිදිච්චි ප්ලේස් ටිකක් තමයි තියෙන්නේ. ඊට අමතරව අපිට තියෙනවා නත්තල් ගහක් වගේ ප්ලේස් එකක් තියෙනවා. පොඩි ගෙයක් වගේ තියෙනවා. ඒ තැනට ගියාට පස්සේ නත්තල් ගහ ඩෙකරේට් කරන්න එහෙම සීන් එකක් තියෙනවා. අපි දැනට ගිහින් බලමු. ඉතින් මම පොචින්ක වල තියෙන ප්ලේස් එකට තමයි ආයේ බොයිස් අපිට පොචින්ක වලට පේනවා. මෙන්න මේ විදිහේ අපිට පොඩි ගෙයක් තියෙනවා. මේ ගේ වෙනතර නෑ. අලුතෙන්ම ආපු ගෙයක්. ඔයාලට පේනවා තව නත්තල් ගහක් එළියේ තියෙනවා. අපිට නත්තල් ගහ ඩෙකරේට් කරන්න පුළුවන්. ඊට කලින් අපි ගෙදෙට්ට ගිහින් බලලා ඉමු මොනවද තියෙන්නේ කියලා. ඔන්න යන තැන මාර ලෝගෝ එක තියෙනවා. මේ විදිහේ ගෙයක් තමයි තියෙන්නේ. පොඩි අමුතු ගතියක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් මේක නයිට් මූඩ් එකකට වගේ ආවනම් මේකේ සමහරට ලයිට් දාලා තියෙන එකම ලස්සනට පේන ගතියක් තියෙයි. ඉතින් හරි කමන්න අපි ගෙදෙට්ට ගිහින් බලමු. ගෙදෙට්ට ගියාට පස්සේ මෙන්න මේ විදිහට දොර අරපු ගමන් අපිට තියෙනවා ලොකු නත්තල් ගහක්. ඉතින් ඒ වගේම ඉතින් ඔයාලට කියන්න ඕනේ මෙන්න මේකේ පොඩි අලුතෙන් ස්ටැචුස් වගේක් තියලා තියෙනවා දකුණු පැත්තේ. අයිනේ අන් ස්ටැචු අපිට බොහෝ විට අපිට ඉවෙන්ට් වලට හරි ක්‍රියේට් වලට හරි අපිට මේ වගේ අපිට කැරක්ටර්ස් නෙමෙයි මේ වගේ අවුට්ෆිට් වගේක් අපිට බොහෝ විට එන්ඩ්ඩ් තියෙනවා මේ පැත්තේ තියෙනවා. මේ විදිහ අපිට සමහර විට එන්න පුළුවන්. මේක මගේ අයිඩියා එකක් විතරයි. මොකක් වෙයිද ගෙස්ට් කරලා විතරයි කියන්නේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. අපි බලමු එහෙම වෙයිද නැද්ද කියන එක අපි පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් බලයිස් අපි නත්තල් ගහලා ගිහින් බලමු. නත්තල් ගහ අපිට ඩෙකරේට් කරන්න පුළුවන්. ඔයාලට පේනවා දැන් නත්තල් ගහ කිසිම දෙයක් නැහැ. කිසිම සාමාන්‍ය ගහක් විදිහට තමයි තියෙන්නේ. මෙතෙන් ළඟට ගියාට පස්සේ අපිට ඩෙකරේට් කියලා පොඩි බටන් එකක් එනවා. ඩෙකරේට් කරාට පස්සේ නත්තල් ගහේ
මෙන්න මේ විදිය බෝල වගේක් කෙල්ලිලා වගේ සීන්යක් සෙට් වෙනවා. ඉතින් මේක ලයිට් බල්බ් බැල්ද දන්න එක හරියට දන්න. හරි එනවාට අපිට සමහර විට අපිට ඉවෙන්ට් එක අපිට ග්ලෝබල් වර්ෂන් එකකට දීලා ඔෆිෂියල් රිලීස් වුණාට පස්සේ අපිට සමහරට රිඩීම් කරන්න වගේ අයිටම් එකක් එන්න පුළුවන්. ඔයාලට මතක ඇති ස්කේවෙට් කියලා එකක් ආවා. ඉතින් ඒකෙදි අපිට පුළුවන් අපිට හාරලා එක එක අයිටම් හම්බ වෙනවා. මේකේ සමහර විට අපිට බොහෝ විට හම්බෙන්න ඉඩ තියෙන 100%ක් විශ්වාසයෙන් කියන්නේ අපිට එක හම්බ වෙනවා කියලා. අපි ඉවෙන්ට් එක ආවට පස්සේ ලබන සීසන් එකේදී බලමු මොකක් වෙයිද කියලා. ඔන්න ඉතින් බොයිස් වලට මම කලින් සීසන් එකේ කීවා අපිට අලුතෙන් එන්න තියෙන ලොබි එක ගැන. මම ලොබි එක ගැන වලට විස්තරයක් කිව්වා. ලොබි එකේ වීඩියෝ එකක් දැම්මේ නැහැ. ඔන්න එනම් මේක තමයි අපිට නෙක්ස්ට් සීසන් එකට එන්න තියෙන ලොබි එක. මෙන්න මේ විදිහ ලොබි එකක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා කියලා මම නත්තල් සීසන් එකට දාපු ලොබි එකක් තමයි තියෙන. ඔයාලට මතක ඇති බං ගේ එකේ අන්නේ ගේ ඇතුළ තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක තමයි අපිට නෙක්ස්ට් සීසන් එකට එන්න තියෙන ලොබි එක. මේ විදි ලොබි එකක් එනවා කියලා තමයි නිවුස් තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට මම කියවා මෙට්‍රෝ එකේ මෙට්‍රෝ රෝයල් එකේ අපිට ඉවෙන්ට් එකක් අලුතෙන් මූඩ් එකක් විදියට අපිට එනවා කියලා. අපි වළුම මෙට්‍රෝ එකේ මේක මම ප්ලේ කරපු ගේම් ප්ලේ කරන්න මේ වොයිස් එක කලින්ම මම කියන්න ඕන. මේක චයිනීස් එකේ තමයි චයිනීස් බීටා වර්ෂන් එකේ තමයි හොඳටම මේක ප්ලේ කරන්න පුළුවන්. එහෙනම් චයිනීස් බීටා වර්ෂන් එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න බැරි සීන් එකක් තියෙනවා. ඒ හින්දා මට ඒක කරගන්න බැරි වුණා. අපි මෙට්‍රෝ එකට ගිහින් බලමු. මෙට්‍රෝ එකේ මෙට්‍රෝ මූඩ් එකට ගියාට පස්සේ අපිට මෙට්‍රෝ මූඩ් එකේ අනම්මනම් කතන්දර ගොඩක් තියෙනවා බොයිස්. මේ අපේ ග්ලෝබල් වර්ෂන් එකට දීලා තියෙනවා. ග්ලෝබල් වර්ෂන් එකේ සමහරලාට ඒක ග්ලෝබල් වර්ෂන් එක කියන්නේ ග්ලෝබල් බීටා එකට දීලා තිබ්බට ග්ලෝබල් බීටා එකේ අපිට ඒක ප්ලේ කරන්න අමාරුයි. සමහරලාට මැච් එක වැටෙන්නේ නැහැ. සමහරලාට ඒක බග් වෙලා හිර වෙලා යනවා. ඒ හින්දා සාම 100% බීටා වර්ෂන් ග්ලෝබල් බීටා වර්ෂන් එකට දීලා නැහැ. ඉතින් ඒ වුණාට අපිට චයිනීස් එකේ බීටා වර්ෂන් එකට මේ වෙනකොට දීලා තියෙනවා මේ මෙට්‍රෝ රෝයල් මූඩ් එක. ඉතින් අපි මම ඒකේ ගත්ත වීඩියෝ එකක් අරගෙන තමයි මම එක්ස්ප්ලেইন එක කරන්න. මම එක්ස්ප්ලেইন එක කරන්න නැවට තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. අපිට මේ වගේ ගුහා ඇතුලේ යන්න ඊට පස්සේ මේ වගේ ඩක්කුව තමයි කියන්නේ. ඩක්කුව මෙහෙම පදින්න. ඒ වගේ සීන් කතන්දර ගොඩක් තියෙනවා. ඒ දේවල් එක තමයි මේ මෙට්‍රෝ රෝයල් කියන මූඩ් එක අපිට එන්න තියෙන්නේ. ඉතින් මෙට්‍රෝ මංගලට කියවා මෙට්‍රෝ රෝයල් එකේ වෙනම අපිට ලොබි එකක් තියෙනවා. මෙන්න මේ විදිහේ ලොබි එකක් තමයි තියෙන්නේ. මේ ලොබි එකේ අපිට පුළුවන් බ්ලැක් මාකට්, ඒ වගේ අපිට අයිටම් සෙල් කරන්න, අයිටම් බයි කරන්න ඒ දේවල් ටික තියෙනවා. ඉතින් ඒ වගේම අලුතෙන් මේ මූඩ් එක කියන්නේ මේ අමුතු මැප් එකක් තියෙනවා. මේ මැප් එකේ එක එක ප්ලේසස් වලට ගිහිල්ලා ඒ ප්ලේස් ටිකෙන් කලෙක්ට් කරගන්න දේවල් තියෙනවා. ඒක ඒටි කලෙක්ට් කරගෙන අපිට මේකේ කොයින් එහෙම වලට පේනවා. මේකේ මෙන්න මෙට්‍රෝ කොයින් කියලා වෙනම කොයින් වර්ගයක් තියෙනවා. මේ මෙට්‍රෝ කොයින් එක අපිට වෙනම අපිට කලෙක්ට් කරගන්න ඕන බොක්ස් වගේක් තියෙනවා. ඒ ප්ලේසස් වලින් බොක්ස් ටිකෙන් අරගෙන කලෙක්ට් කරගන්න ඕන. එහෙම නැත්නම් අයිටම් සෙල් කරන්න ඕන. ඒ දේවල් කරලා තමයි අපිට මේ මෙට්‍රෝ කොයින් ගන්න තියෙන්නේ. ඒ වගේ තවත් එතන ප්ලේස් එකක් තියෙනවා. ඉතින් අපිට අලුත් ඉවෙන්ට් අලුත් මිෂන් වගේක් තියෙනවා. මේ මිෂන් ටික කම්ප්ලීට් කරලා අපිට වෙනම මේකේ ගන්න තියෙන අයිටම්ස් ටික කලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ අපිට තියෙන බ්ලැක් මාකට් එක, බ්ලැක් මාකට් එකට ආවට පස්සේ අපිට තියෙන අපේ වෙපන් අපිට බයි කරන්න පුළුවන්. අපේ අතේ මෙට්‍රෝ කොයින්ස් තියෙනවා නම් අපිට අයිටම් බයි කරන්න පුළුවන්. අලුතෙන් ගන් අනම්මනම් ගොඩක් දේවල් දීලා තියෙනවා මේකේ. ඒ හින්දා අපිට මේ දේවල් අපිට මේකේ ලෙවල් අප් කරපු ගන්, ලෙවල් අප් කරපු නැති ගන් මේ ගොඩක් දේවල් තියෙනවා. මේ දේවල් අපිට කලෙක්ට් කරගන්න අනිවාර්යෙන් අපිට මෙට්‍රෝ කොයින් ඕන. ඊට පස්සේ අපිට මේ විදිහට අපිට array යන බෑග් පැක් එකට අපිට අපේ අයිටම් බයි කරපු අයිටම් අපිට දැනට බයි කරලා තියෙන අයිටම් අපිට අපේ බෑග් පැක් එකට දාගෙන මැච් කර යන්න තියෙන. අපිට MT යන්න බෑ කීයටවත්. MT යන්න දෙන්නේ නැහැ. මේකෙන් කෙලිම කියනවා අපිට අයිටම් බයි කරන්න කියලා. ඉතින් ඔයාලට පේනවා මැච් එකට ආවට පස්සේ මේ විදිහ අපි සෝන් එකකට තමයි වැටෙන්නේ. සෝන් එක ඕපන් වෙන්න තප්පර 15 කින් සාමාන්‍යයෙන් අපි වේටින් රූම් එකේ ඉන්න ටයිම් එකනවා. අපි කෙලිම ෆ්ලයිට් එකකින් ගිහිලා ජම්ප් කරන්න කිසිම දෙයක් නැහැ. අපි කෙලිම මැච් එකේ ලෑන්ඩ් වෙලාමයි පටන් ගන්න. ලෑන්ඩ් වෙලා පටන් ගත්තාට පස්සේ සෝන් ඒරියා එකක් තියෙනවා. ඔයාලට මතක ඇති ඔයාලට කලින් සොම්බි මූඩ් එකක් ආවා. සොම්බි මූඩ් එකේ මේ වගේම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක හයිඩ් වෙලා ගියා. පස්සේ මේ කියන්නේ අපේ සෝන් එක හයිඩ් වුණාට පස්සේ අපිට කෙලිම මැච් එකට යන්න තියෙන්නේ. මේකේ හොඳට මතක තියාගන්න මේකේ ඉන්න බොට්ටු පවර්ෆුල් බොට්ටු ටික බොහෝ විට අපිට නෝමල් ක්ලාසික් මැච් වලට, ක්ලාසික් මැච් වලට, ක්ලාසික් මැප් වලට එන බොට්ටුත් බොහෝ විට ඉස්සරහට පවර්ෆුල් බොට්ටු වෙන්න ඉඩ තියෙනවා. 100%ක් මම මේක කියන්නේ එහෙම බොට්ටු එයි කියලා. දැනට මේකේ මෙට්‍රෝ රොයල් එකේ ඉන්න බොට්ටු ටික පට්ට පවර්ෆුල් බොට්ටු ටිකක් කියන්නේ සාමාන්‍ය ඩැමේජ් වැඩි බොට්ටු ටිකක්. අපිට කියන්නේ සාමාන්‍ය ඩැමේජ් වල ප්‍රමාණයට වඩා අපේ ඩැමේජ් එක වැඩි වෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහේ අපිට ගෑස් ඒරියා එකක් තියෙනවා. මේකේ දැනට මේකේ අපේ හෙල්ත් එක බහින්නේ නැහැ. උනාට ඉස්සරහට අපිට බීටා වර්ෂන් එකකින්ද මේ හෙල්ත් බහින්නේ නැතුව ඇත්තේ. මේකේ උනාට කියලා තියෙනවා මේකේ හෙල්ත් බහිනවා කියලා.
බොහෝවිට අපිට ගලෝබල් වර්ෂන් එකකට වගේ එනකොට මේක ඔෆිෂියලි රිලීස් වෙනකොට අපිට මේකේ හෙල්ත් බහින්න ඉඩ තියෙන අපිට මේවාගේ පොඩි බොක්සස් තියෙන මේ බොක්සස් වලින් අපිට ගන්න පුළුවන් හෙල්ත් පැක් ඒ වගේ අයිටම්ස් අපිට මේකෙන් කලෙක්ට් කරගන්න තියෙන මේකේ මෙට්‍රෝ කොයින් ඒ වගේ ගොඩක් දේවල් තියෙන අපිට මේ තැන් තැන් වල අපිට ගොඩක් බොක්සස් තියෙන අපිට බොක්සස් ඕපන් කරලා අපිට ඒ අයිටම්ස් කලෙක්ට් කරගන්න පුළුවන් ඉතින් ඔයාලට පෙන්නන්න මේකේ අපිට බින් දේවල් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා අපිට කෝච්චි පාරවල් ඒ ගොඩක් කතන්දර තියෙනවා මේ මෙට්‍රෝ එකට ඇවිල්ලා අලුතෙන් එන්න තියෙන අපේ මූඩ් එක තමයි මේ මෙට්‍රෝ රොයල් කියන්නේ අපිට මේ වගේ බින් දේවල් අස්සට ගිය හැකි බින්ගවල අස්සේ තියෙනවා පොඩි කෝච්චි ඩක්කු වගේ දේවල් අපිට ඒවා අපිට නෝමල් ඩ්‍රයිව් කරගෙන යන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් අපිට මේ පාර මෙට්‍රෝ එකට එන්න තියෙනවා ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මේ මූඩ් එක හොඳයිද හොඳ හිටියද ඔයාලගේ අදහස එන්න කලින් ඔයාලගේ අදහස් අනිවාර්යෙන් දාන්න බීටා චයිනීස් වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් හරි ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් හරි ඔයාලට සෙට් වුවත් අනිවාර්යෙන් මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න දැනට නම් මට සෙට්ුන්නේ නැහැ මේ බීටා වර්ෂන් එක චයිනීස් බීටා වර්ෂන් එක डाउनलोड कर ला अपने एक गेस्ट अकाउंट एक कीमत अपने लॉग इन विधि हमने ए हिंद में कथन दे रही थी ना भी वालों इस तरह मनोवा के आइटम में कह दी क्या मैं कहता ना माता का त्याग ना मैं के सोम्बीस ला इन नवा सोम्बीस ला अपने सोम्बीस ला डट गहन नो ना सामान एने में इस ला डट गहन नो ना ये वाके में बोट टूटी ना मैं उपकल आटम अपने का हालत हमारा मैच का विन कराने दीन और अगर दास अनिवार्य पहल कमेंट सेक्शन में कमेंट का दान මීටරි ලොකු විස්තර ටිකක් ඉස්සරහට මම වීඩියෝ එකකින් අරන් එන්නම් බොයිස් එනම් මං ගිහින් එන්නම් ඔයාලා හැමෝටම බුදු සරණයි see you again next video goodbye guys ජය වේවා